ගෞරවනීය සහෝදරවරුනි සහෝදරයනි ඔබගේ පෙළපත ගැන සැලකිලිමත් වන්න. ඔව් මෙයත් ඉස්ලාම් ධර්මයේ අගණ අලංකාර මග පෙන්වීමක් හැටියට සඳහන් කරන්න පුළුවන්. සමහර පවුල් ගත්තනම් ඔවුන්ගේ පියවරුන් ඔවුන්ගේ මව්වරුන් හොඳ පොහොසත් ජීවිතයක් ගත කළ උදවියන්. නමුත් ඔවුන්ගේම ඔවුන්ටම දාව ඉපදුණු දරුවන්ගෙන් කෙනෙක් වෙන්නට පුළුවන් කීප දෙනෙක් වෙන්නට පුළුවන් ඉතාමත්ම අසරණ දුගී දුප්පත් ජීවිත ගත කරන තත්ත්වයේ මිනිස්සු සමාජය තුළ සිටිනවා. ඒ වැරදි. ඒ වැරදි කියලා කියන්නේ එක්කෝ දරුවන් අතර යම් කිසි පරස්පරතාවයක් ඇති කරගෙන ඔවුන් අතර යම් කිසි පාර්ශවයකට වැඩි සැලකිල්ලක් ලබා දීලා තවත් පිරිසක්ව නොසලකා හැරීම මෙය අසාධාරණයක් සාපරාධී ක්‍රියාවක් හැටියට සඳහන් කරන්න පුළුවන්. එවගේම සමහර දෙමාපියන් විශේෂයෙන් තමන්ගේ දරුවන්ගේ අනාගතය පිළිබඳව එලෙස උනන්දුවක් නොදක්වන අතර ඔවුන් තමන් සතු වස්තුූන් සම්පත් සේසත් භුක්ති විඳිමින් තමන් එක්කම ඒවා නැතිවී යනාකාරයට කටයුතු කරන අවස්ථාවන් තිබෙනවා. ඊට ප්‍රතිවිරුද්ධ ලෙස දෙමාපියන්ගේ ඒ තිබෙන සේසත් තමනක්ම භුක්ති විඳිමින් ඒවා නැති භංගස්ථාන කරමින් කටයුතු කරන නාස්තිකාර දරුවන්ද නැතුවම නෙමෙයි. නමුත් අපි කතා කරන්න යන්නේ එහි මුල් කොටස් දෙක. වරක් නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන් සඅද් ඉබ්නු අබි වක්කාස් රදියල්ලාහු අන්හු තුමානන් එතුමා රෝගාතුරව සිටි ඒ මොහොතේදී එතුමාව හමු වීමට යනවා. සුවදුක් විමසීමට යනවා. ඒ අවස්ථාවේදී දැඩි ලෙස වේදනාවෙන් හිටපු සඅද් ඉබ්නු අබි වක්කාස් රදියල්ලාහු අන්හු තුමානන් නබිතුමාට පවසනවා බලග බි මා තරා ධර්ම ශාස්ත්‍රයන්නේ ඔබ දකින ආකාරයේ ඒ දැඩි පීඩාකාරී තත්වයකට මා පැමිණ සිටිනවා. ව අන දූ මාල් මම වස්තුන් සම්භාරයකට හිමිකරුයි පොහොසත් කෙනෙක්. වලා යරිසුනී ඉල්ලා ඉබ්නතන්ලි මට එකම එක ගැහණු දරුවෙක් තමයි ඉන්නේ. ඒ හින්ද ධර්ම ශාස්ත්‍රයනි අෆ අතසද්දකු බිසුලුසයි මාලි මගේ ධන සම්භාරයෙන් තුනෙන් දෙකක් දානමාන කරන්නද යනුවෙන් නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පැවසුවා ලා එසේ නොකරන්න. එතකොට නැවතත් ඔහු පවසනවා ඒ කීප ගුණයක් තුනෙන් දෙකක් නොවුනාට එහා ආසන්න ප්‍රමාණයක් එයින් භාගයක් මම දානමාන කරන්නද කියලා නබිතුමා පැවසුවා එපා. ඊට පස්සේ නැවතත් ඔහු විමසනවා මම තුනින් එකක් ඒ විදිහට දානමාන කරන්නද කියලා. නබිතුමා පැවසුවා අස්සුලුසු කැසීර් ඔබ සතු වස්තුන් වලින් තුනින් එකක් මේ වගේ මොහොතක දානමාන කිරීම අධිකයි කියලා. අන්තද ورثك أغنياء خير من أن تذرهم عالة يتكففون الناس. ඔබගේ දරුවන් ඔබගේ පෙළපත වස්තුන් හිමි අඟහිඟිකම් වලින් තොර පිරිසක් හැටියට ඔබ ඔවුන් අතර යෑම යහපතකි. ඔබගේ දරුවන්ව සෙසු අය මත යැපෙන සෙසු අයගෙන්
උපකාරපතන සෙසු අයගේ සරණපතන දුගීන් දුප්පතුන් බවට පත්කර යෑමට වඩා එය හොඳයි. කොකද හොඳ ඔවුන්ව ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරාගන්න ආකාරයට ඔවුන්ට වස්තුූන් ඉතිරි කර යෑම ඔවුන්ට මග පෙන්වීම කියන්නේ ඉපැයීම සඳහා හම්බකිරීම සඳහා සේසත් රැස්කර ගැනීම සඳහා වූ මං මාවත් පෙන්වලදීම ඉතාමත්ම යහපත් කියන නබිතුමා පැවසුව. එතකොට අපි මේ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕනේ. දානමාන කරන්න පුළුව අපි ජීවත්තුන් අතර ඉන්නකොට අපි යහතින් ඉන්නකොට දවට අපිට හැකියාව තිබෙන අපි සතු දේවල් වස්තුූන් මත තීන්දු තීරණ ගන්න. අපි යම් කිසි ලොකු කොටසක් දානමාන කළත් එහා සමානම අපිට නැවත හම්බ කරන්න පුළුවන් වෙන. නමුත් මියදෙන මොහොතේදී විශාල කොටසක් ඒ විදිහට දරුවන්ට නොලැබෙන ආකාරයට දානමාන කිරීම තුළින් කියවෙන්නේ ඔහු අවස්ථාවාදිය කියලා. මොකද ජීවතුන් අතර ඉන්නකොට ඒ වස්තුන් එක්ක ජීවත්වුණු කෙනා මේ දෙනකොට කුසල් පිළිබඳව හිතලා දරුවන් පිළිබඳව අමතක කරලා ඒව දානමාන කරන්නට ඉදිරිපත් වෙනවා නම් ඇත්තට මේ යහපත් ලක්ෂණයක් නෙමෙයි. ඒ අලංකාර ලෙස නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා වළක්වා ප්‍රකාශ කළේ උපරිමය තුනෙන් එකක් දානමාන කරන්න පුළුවන්. නමුත් ඒ සියල්ලක්ම සලකා බලන්නේ ඔහු ලබාගෙන තිබෙන ණය සහ ඔහුගේ ගනුදෙනු ඒවා හරියාකාරව විසඳීමෙන් අනතුරුව තමයි මේ දානමාන පින්කම් පවා සලකනු ලබන්නේ. එතකොට අපි විශේෂයෙන් අපේ අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගත යුතුයි. කාලයන් යනු ඇත්තටම හැමෝටම එක හා සමාන නැහැ. නමුත් සුවිශාල ධන සම්භාරයක් රැස් කරගෙන සිටින ඔවුන් තමන්ගේ උත්සාහයෙන් ස්වඋත්සාහයෙන්ම කටයුතු කරලා හැප කැපවී සේසත් රැස් කරගෙන සිටින අයට දන්නවා ශතයක සතයක වටිනාකම. ඔවුන් ඒ ගලපනවා ඔවුන්ගේ කාලයත් සමඟ. ඔවුන්ගේ ඒ දියුණුව ඔවුන්ට අලංකාර ලෙස විස්තර කරන්නට පුළුවන්. ඔවුන් ඒ සඳහා විඳ දුක් ප්‍රශ්න පිළිබඳව ඔවුන්ට දන්නවා. එනිසා අපි සියලුම අය අපිට තිබෙන අවස්ථාවන් පිළිබඳව සැලකිලිමත් වෙලා කුඩාවට හෝ අපි මතු පරම්පරාවට යමක් ඉතිරි කර යන්නට තරම් වූ මංමාවත් අපි විවර කරගත යුතුව තිබෙනවා. එලෙස කටයුතු කරනකොට පින් පසුව පැවතෙන එම සමාජය එම පෙළපත අපි වෙනුවෙන් ප්‍රාර්ථනා කරනු ඇත. නමුත් සමහරුන්ට තව පැත්තක් තිබෙනවා. තමන්ගේ දෙමාපියන්ගෙන් තමන්ගේ ඒ ඉහළ පරම්පරාවෙන් ලබාගත් වස්තුන් එව ලබාගෙන ඔවුන්ටම බණින ආකාරයට තාමත්ම දරුණු ගණේ හදවත් ඇති පුද්ගලයන් පවා ජීවත් වෙනවා. ඔවුන්ගෙන් අපි ආරක්ෂාව අල්ලාහගෙන් පතන්න ඕනේ. ඔවුන් මෙන් අපි පත් නොවි සමාජයට දරුවන්ට පෙළපතට යහපත් යමක් ඉතිරි කර යන සැදැහැවතුන් බවට පත්වීමට අපි උත්සාහ කළ යුතුයි. ඒ වෙනුවෙන් අපි ඇප කැපවී කටයුතු කරමු. ජසාක් මුල්ලාහ කයිරන්. අස්සලාම අලෙකුම් ورحمة الله وبركاته.